අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ බොස් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. පේනවනේ පරණ අත්තරලා දාපු වලව්වක් මේ පිටිපස්සෙන් තියෙන්නේ. ඇත්තරම මේකේ කවුරුත් නැහැ. මේකේ දැනට කවුරු ජීවත් වෙන්නේ නැහැ. ගමේ මිනිස්සුන්ගෙන් ආරංචිනු විදියට මේ වලව්වේ හොල්මන් ඉන්නවලු. හොල්මන් අවතාර මෙයාවට සැරිසරනවලු. කවුරුත් රාත්‍රී කාලෙට මේ වලව්වට එන්නේ නැහැ. කොටින්ම කිව්වොත් සමහර කට්ටිය දවල්ටම මේ පැත්තට එන්න බයයි. අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු අපේ කැමරා කාචයට හොල්මනක් අවතාරයක් අල්ලගන්න පුළුවන් වෙයිද කියලා. ඇත්තටම ඇතුළට යන්න බයයි. පාළුම පාළුයි. අපි එහෙනම් පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු මොකක් හරි දෙයක් අපිට මං හිතන විදිහට බලාගන්න පුළුවන් වෙයි. එන්න මාත් එක්ක ඇතුළට යන්න. එන්න අපි යන ඇතුළට. මේ ඉස්සරහම මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහලා බලමු. ඇත්තරම මේ කැලාව වැවිලා තියෙන්නේ මම හිතන විදිහට සෑහෙන කාලෙකින් මිනිස්සෙක් ඉඳලා නැහැ. පොඩ අර පැත්තට එන්නන්න. පොඩ පාළුයි. මේක ලොකු වලව්වා. පොඩක් පරණ මම හිතන්නේ අවුරුදු 200කට වැඩි වලව්වා මම හිතන විදිහට. අපි යන් වලව ඇතුළට. අපි මේකේ හැම කැලලකම හැම කාමරයකම ගිහලා බලමු පොඩ්ඩක්. අපි මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි. පොල්ලිලි වගේ එකක් පුච්චලා දිනවා මේ හරියේ. මේ මං හිතන්නේ කවුරුර ඇවිල්ලා දිනනවා. දූරියංගක් කාලා දිනනවා. අපි මේකේ කාමර වලට ගිහලා බලමු මොනවාගේ තත්ත්වයක්ද මේකේ තියෙන්නේ කියලා. මට ආරංචින විදිහට මේකේ රෑට කොල්ල සෙට් වෙනවලු බොන්න. බොන්න ඇවිල්ලා ගොඩක් කට්ටිය මේ බය වෙලා ගිහපු අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. මේ මෙතන මේ බියර් අරක්කු බෝතල් එහෙම බීලා දාලා තියෙනවා. ඇත්තටම තුඩන්නත් බයයි. ඇත්තටම කවුරුත්ම නැහැ. කිසි කෙනෙක් නැහැ. ඇත්තටම පරණ වලව්වා. අපි ඇතුළට එන්න. අපි මේ ඇතුළට යන්. ඇත්තටම මේ මෙතන පරණ ඇඳුම් වගේක් එහෙම තියෙනවා. මේක කිසිම බඩු මුට්ටුවක් නැහැ. මේ ඔක්කොම තියෙන කාමර ඉතලක් තියෙනවා. සද්දේකුත් ඇහුණා. මේ ලස්සන සීමක් තියෙන පරණ. මේකම අතීත කතාව කියන්න. මේ වලව්ව ගොඩක් අත්හැරලා දාලා තියෙන හේතුව මේකේ ගොඩක් හොල්මන් භූත අවතාර තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. මේකේ අවුරුදු හිතන්නේ 60කට විතර. අපිට කිව්වේ 60කට විතර කලින්නේ. 60කට විතර කලින් මේ මිනිස්සෙක් බෙල් වල දා මැරලා තිනවලු. දන්න ඇත්තද බොරුද කියලා කට්ටිය කියන කතාව අනුව ඒකේ අවතාරේ මේ නිවස පුරාම තියනවලු. පොඩ්ඩක් මෙතනට එන්න බලන්න. මෙතන තියෙනවා මේ පරණ සෝල්ඩරයක් තියෙන්නේ. මේ පරණ සෝල්ඩරයක් තියෙන්නේ. මේ දැන් කැඩලා ගිහලා තියෙන්නේ. මෙතන උඩට නගින්න පුළුවන්. එන්න මෙතනින් උඩට නගින්න පුළුවන්. මෙන්නම තව කෑල්ලක් තියෙනවා. ඉස්සර පරණ වලව්වල මේ සෝල්ඩරේ කියන එක තිබිලා තියෙනවා. ඒතරම හරිම අද්භූතයි. සමීකරම කැලාවක් තියෙන්නේ. ඒතර මෙච්චර වටින වලව්වක් අත්හැරලා දාලා තියෙනව
මෛත්‍රීන්ද්‍ර මෙතන තියෙන මේ අద్భుත ස්වරූපය නිසා වෙන්න ඇති. බාත්รูම් එක. මේ බාත්รูම් එක කියන්නේ මෙතන මේ එළියට මැරුණා කියලා අර කිව්වේ. මං හිතන්නේ මෙන්න මේ උඩ හාල්ක එක තමයි මිනිස්සු අවුරුදු 60කට 70කට කලින් මැරලා තියෙන්නේ. වලුවේ හාමු මහත්තයා. තරව දැන් අපි මේ විශාල වලව්ව සර වලව් වල තිබ්බ මැද මිදුල පියෝ මේ හරියම ගොඩක් අද්භූතයි ගොඩක් කට්ටිය රැට බයවලා තියෙනවා කියලා තමයි කිව්වේ දවල්ටත් කිසි කෙනෙක් එන්නේ නැහැ කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ මේ තියෙන්නේ අනිත් කාමර මයිදෙන කාමර වයින් එන්නේ මයිදෙන කාමර 15ක් විතර තියෙනවා අතරම අපිරංග හොල්මනක් දැක්කේ නැහැ. ගොඩක් අටේ කියපු නිසා තමයි මෙතන එක්ස්පෙරිමන්ට් එක කරන්න ආවේ. මොකද මේ ගේ වටේ යන්න තිබ්බා මේ කැලෑවිලා තියෙන්නේ. ඒකින්ද මේ ගේ වටේ යන්න විදියක් නැහැ. වහින්න එන්නේ. අපි මේ එක්ස්පෙරිමන්ට් එක මෙතනින් නවත්තමු. අපි පුළුවන් වුණොත් මේ නිවසේ රාත්‍රී කාර්ය එක්ස්පෙරිමන්ට් එකක් ඉස්සරහට කරමු රාත්‍රී කාලේ ඇවිල්ලා ද වහින්නෙන් නිසා එක්ස්පෙරිමන්ට් එක මෙතනින් නවත්තනවා හොල්මනක් දැක්කේ නැහැ අපි ඉස්සල්ලා මෙතන එනකොට අමු සද්දයක් වගේ වුණානේ සද්දයක් වගේ හැවුණා එහෙනම් මෙතනින් එක්ස්පෙරිමන්ට් එක නවත්තමු